आयुबोवन ඔබෙක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වෙයි. සමස්ත රෝගීන් ගණන 1453 දක්වා ඉහළට. සජිත් එක්කම 100ක් එජාපයෙන් දොට්ට. සතුසෙන් හෙට සිට රුපියල් 90ට නාඩු සහල්වලට පාලන මිලක්. සමුගත් තොණ්ඩමන්ගේ අවසන් යෝජනාව කැබිනට්ටුවට. අද දිනේ තවත් කොරෝනා ආසාදිතයන් 134 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගියා. අද දිනේදී මේවර විට හඳුනාගත් මුළු ආසාදිතින් සංඛ්‍යාව 134ක් වනවා. ඉන් 53 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර 81 දෙනෙකු විදේශයන් සිට මෙරටට පැමිණි අය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. වෛරසය වැළඳුණු රෝගීන් 711 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා වෛරසයට ගොදුරු වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ තවත් 20 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ඒ සමගින් සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 732ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 10ක්. කොරෝනා වෛරසය වැළඳුණු කිසිදු පුද්ගලයෙකු පසුගිය දින 28 තුල බාහිර සමාජයෙන් හමු නොවූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවික සෙබළුන් 12 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. 10 දෙනෙකු වැලිසර නාවික මහ රෝහලින්ද, දෙදෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලින්ද මෙසේ පිටව ගිය බවයි නාවික හමුදාව සඳහන් කළේ. මෙවර විට නාවික හමුදා සමාජිකයන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. PCR පරීක්ෂණ සිදු කිරීමද අඛණ්ඩව සිදුවනවා. බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් හමු නොවුනද තවදුරටත් තෝරාගත් ස්ථානවල මෙම පරීක්ෂණ සිදු කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 1146ක් සිදු කර තිබෙනවා. ඉන් කොරෝනා රෝගීන් 137 දෙනෙකු හඳුනා ගැනුණු අතර එම පිරිසෙන් 127 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනට යොමු කර සිටි පිරිසක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. සෙසු 10 දෙනා නාවික හමුදා සමාජිකයන් වනවා. මේ අතර විවිධ අවශ්‍යතා සහ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ගොස් සිටි පසුගිය දිනවල මෙරටට රැගෙන 79 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. රාජගිරිය ආයුර්වේද මධ්‍යස්ථාන භූමියේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන් නිරෝධායනට ලක් කෙරුණා. හෝමාකම දියගම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පුද්ගලයන් 53 දෙනෙකුද අද එම කටයුතු අවසන් කර පිටව ගියා. ඉන්දියාවේ සිට පැමිණ පිටසුකුයි මෙසේ නිරෝධායනට ලක් කෙරුණේ. මේ අතර කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයන් 4 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. COVID-19 ගෝලීය වසංගතය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීම, රෝගීන් කළමනාකරණය, නව සාමාන්‍ය තත්ත්වය හා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නවතම තත්ත්ව වාර්තාවක් එළි දක්වා තිබෙනවා. රට තුළට පුද්ගලයන් ඇතුළු වන ස්ථාන කළමනාකරණය, අභ්‍යන්තර පොකුරු කළමනාකරණය, සමාජයේ නියදී අහඹු පරීක්ෂාවට ලක් කිරීම, මූලික සෞඛ්‍ය ආරක්ෂිත සංකල්පයන්ට අනුකූලව නව සාමාන්‍ය ජීවන රටාවකට අනුගත වීම යන කරුණු එමගින් පෙන්වා දී තිබෙනවා. කොරෝනා වසංගතයට මුහුණ දී සිටින යුරෝපා සංගමේ රටවල් නැවත ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 825ක සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර තිබෙනවා. මේ අතර පැතිර යන වසංගතයේ හේතුවෙන් පනව ඇති සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති ජුනි මාස අග දක්වා දීර්ඝ කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලිය, ස්පාඤ්ඤ, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයන් රටවලින් අද දිනේ මේ දක්වා කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක්. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවර විට ලෝ පුරා 57,18,885 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 24,56,400ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 3,53,054ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. कोरोना वायरस मीළඟ අප කේන්ද්‍රය ලතින් ඇමරිකා රටවල් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවනවා. ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාව ඉක්මවමින් ඊයේ දිනේ වැඩිම දෛනික මරණ වාර්තා වුණේ බ්‍රසීලයෙන්. ඇමරිකාවේ ගත වූ පැය කිහිපය තුළ දෛනික මරණ 774ක් වාර්තා වුවද බ්‍රසීලයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1027ක්. ලබන අගෝස්තු මාසයේ වන විට බ්‍රසීලයේ කොවිඩ් මරණ 125000 ඉක්මවනු ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. අමරිකාවේ COVID-19 වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඇමරිකා නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදනය කරන නව COVID-19 මර්ධනය නැතක් මිනිසුන් නොදා ගනිමින් සායනිකව අද අත්හදා බලා තිබෙනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් පැනූ හදිසි තත්ත්වය මුළුමනින්ම ඉවත් කළ බව ජපානය නිවේදනය කර තිබෙනවා. එරට ජාතික නාලිකාව ඔස්සේ ජනතාව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය සින්සෝ අබේ පවසන්නේ දැඩි නිර්ණායකයන් තේ මෙම ක්‍රියාමාර්ගයට අවතීන් වූ බවයි. මේ අතර ඉන්දියාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 145000 ඉක්මවා තිබෙනවා. මහාරාෂ්ට්‍ර, ගුජරාට්, තමිල්නාඩු සහ දිල්ලි යන ප්‍රාන්තවලින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන අතර වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට මාස දෙකක් පමණ වසා තිබුණු රට යලි විවෘත කිරීම ආරම්භ කිරීමත් සමගයි ආසාදිතින් ඉහළ යාමක් වාර්තා වුණේ. දකුණු කොරියාවෙන් දින 49ක් තුළ නව කොරෝනා වෛරස් රෝගීන් වැඩිම සංඛ්‍යාව වන 40 ඊයේ දිනේ වාර්තා වුණා. ඒ සෝල් නුවර බටහිර ප්‍රදේශයෙන් සොයාගත් නව පොකුරත් සමගින් මෙවන් තත්වයකදීවද රට පුරා ළමයින් පාසල් වලට වාර්තා කිරීම පෙනෙන්නට තිබුණා. චීනයේ ඊයේ දිනේදී කිසිදු කොවිඩ් මරණයක් නව ආසාදිතයෙක් වාර්තා නොවීම විශේෂයෙන් කැපී පෙනුණා. COVID-19 වසංගත තත්වයට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස සැලකෙන නවසීලන්තයේ වෛරස ආසාදිත සියලු රෝගීන් මෙවර විට සුවය ලබා ඇති බව වාර්තා වනවා. රෝහල්ගතව සිටි අවසන් රෝගියාද පූර්ණ සුවය ලබා ඊයේ පිටත්ව ගියා. ගත වූ දින 5 තුළ එරටින් කිසිදු නව ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් 100 දෙනෙකු පමණ ඊට ඇතුළත්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වය ලබාගෙන නාම යෝජනා බාර දී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. වෙනත් දේශපාලන පක්ෂයක අපේක්ෂකත්වය ලබා නාම යෝජනා අත්සන් කරන හෝ කිරීමට බලාපොරොත්තු වන ඕනෑම එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකු පක්ෂ ව්‍යවස්ථාවේ 3C වකන්ති යටතේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු වනවා. මතභේදයට තුඩු දී සමාජිකයන් කිසිවෙකුත් අදාළ වගන්තියට අනුව කටයුතු කර නොමැති බවයි මහලේකම්වරයා සඳහන් කරන්නේ. එසේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සමාජිකයන්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවේ 3H වගන්තිය යටතේ ක්‍රියා කිරීමට නායකත්වය කටයුතු කරන තත්වයට පත්ව ඇති බවද ඔහු සඳහන් කරනවා. ඒ පක්ෂයේ දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කිරීම උදෙසායි මෙවන විට වෙනත් දේශපාලන පක්ෂවල සමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා අත්සන් කළ බොහෝ සමාජිකයන් එම තීරණය සම්බන්ධයෙන් පසුතැවිලි වන බව තමන් වෙත දන්වා ඇති බවද අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කරනවා. මතභේදයට තුඩු දී සිටින පක්ෂ සමාජිකයන් වෙත දැනටමත් නිදහසට කරුණු විමසා ලිපි යොමු කර ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව අදාළ සමාජිකයන් ලිඛිතව සිදු කරනු ලබන කරුණු දැක්වීම් අභ්‍යර්ථනා සියල්ල ඉදිරියේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ප්‍රකාශ කළා. අභා ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නෝවුඩ් ක්‍රීඩාංගණයේදී ලබන 31 වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් සෝව පළ කරමින් වතුකම්කරුවන් අද දිනේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියා. වතුකම්කරු ජනතාව වෙනුවෙන්ම හඬ නැගූ තොණ්ඩමන් මහතාගේ අවසන් ඉල්ලීම වූයේද තම කම්කරු ජනතාවට රුපියල් 1000ක දෛනික වැටුප ලබා දෙන ලෙසයි. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. 1964 වසරේ මැයි මාස 29 වනදා උපන් ආරුමුගන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය දරමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේ වතු කම්කරු ජනතාවට දැවැන්ත සේවාවක් ලබා දෙමින්. ඔහු මෙරට ප්‍රකට දේශපාලඥයෙකු වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ මුණුපුරෙකු වනවා. ආරුමුගන් තොණ්ඩමන් මහතා 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඒ මහතා මෙසේ ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව වන තෙක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ මහතා මිය යන විට වත්මන් රජයේ ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරමින් සිටියේ. තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැලවූ සැනින් තලංගම රෝහල වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ප්‍රබල වතු වෘත්තීය සමිති නායකයෙකු වූ අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද දිනේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට පෙරවරුවේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන යාමට නියමිතයි. ඉන් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත දේහය රැගෙන යාමටයි කටයුතු යොදා ඇත්තේ. එහිදී පක්ෂ සමාජිකයන්ගේ අවසන් ගෞරව දැක්වීම වලින් අනතුරුව ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යාමට නියමිතයි. ආරුමුගන් තොණ්ඩමන් මැතිතුමා සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි ඉතාමත්ම සුහදශීලීව ඇසුරු කරා. දේශපාලනික වශයෙන් අපේ මතිමතාන්තර වෙනස් වුවත් ඉතාමත්ම හිතවත්කමින් සහෝදරත්වයෙන් පාර්ලිමේන්තු කටයුතුවලදී ව්‍යවස්ථාදායකයේ වගකීම ක්‍රියාත්මක කරන්නට අපිට අවස්ථාව ලැබුණා. එතුමාගේ වතුකරේ ජනතාව වෙනුවෙන් අතිවිශාල මෙහෙයුමක් කරපු කෙනෙක්. ආණ්ඩුවලින් පවා ඉවත් වෙලා තියෙනවා. තමන්ගේ ජනතාවට හරිය හැටි සේවයක් උනේ නැත්තම් ඒ වගේ කෙනෙක් නැතිවීම පාර්ලිමේන්තුවටවත් සිංහල දෙමළ සියලුම ජාතීන්ට විශාල පාඩුවක් හැටියටයි මම දකින්නේ. බොහෝ දෙමළ නායකයින් බෙදුම්වාදී විස බීජය මේ රටේ වපුරන සමයක සිංහල ජනතාව සමග සහයෝගයෙන් එක රටක සිටිය යුතුයි කියන මතය එතුමා තදින් දැරුවා විතරක් නෙවෙයි කඳුකරේ ජනතාවගේ සිත් තුළට ඒ මතය කාන්දු කළ නිසා බෙදුම්වාදී විස බීජයේ කඳුකරේට පැමිණීම නවත්ව ගන්නට එතුමන්ට පුළුවන් වුණා. කඳුකරේ දෙමළ ජනතාවට ආදරණීය නායකයෙක් නැති වුණා විතරක් නෙවෙයි රටට ආදරය කරන සටන් සගයෙක් නැති වුණා, මට හොඳ මිත්‍රයෙක් නැති වුණා කියලා ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නොවුඩ් ක්‍රීඩාංගණයේදී ලබන 31 වනදා සිදු කරන බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක ඒ සත්‍යවේල් මහතා සඳහන් කළේ. අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිදු කළ සාකච්ඡාවේදී ඉදිරිපත් කළ වතු ජනතාවගේ නිවාස ගැටලු විසඳීම ඇතුළු යෝජනාවලිය කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා. අද පැවති කැබිනට් රැස්වීමේදී එය අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමටයි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීම වෙනුවෙන් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා සිය දේශපාලනය කැප කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ශෝක පණිවුඩයක් නිකුත් කරමුනේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ. සිය මුත්තණුවන් වන සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කෙරුණු දැවැන්ත මෙහෙවර ඉදිරියටගෙන ගිය ආරුමුගන් තොණ්ඩමන් මහතා කඳුකරයේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි සමනය කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළ බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගත් ඒ මහතා ඊට විසඳුම් සෙවීම වෙනුවෙන් දේශපාලන දිවියම කැප කළ බවයි ජනාධිපතිතුමා සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ. එවකට බලවත්ව සිටි ත්‍රස්ත සංවිධානය එල්ල කළ පීඩන මැද්දේ වූ අද දෙමළ ප්‍රජාවට වෙනම රාජ්‍යයක් යන සංකල්පයට සහාය දීම ස්ථිර ලෙසම තොණ්ඩමන් මහතා ප්‍රතික්ෂේප කළා. දුක්ඛිත දිවිපෙවතක් ගෙවන කම්කරුවන් ලෙස සලකන වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීමේ සිය මුත්තණුවන්ගේ කැපවීම ඔහු අකණ්ඩවම ඉදිරියට ගෙන ගියා. සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා ආරම්භ කළ ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉදිරියට ගෙන ගිය අරගල හේතුවෙන් වතු ප්‍රජාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා වී තිබෙන බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. දේශපාලන පක්ෂ සමග කටයුතු කිරීමේදී තොණ්ඩමන් මහතා උපාය මාර්ගික අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ උද්‍යෝගිමත් නිරීක්ෂකයෙකු සහ අධ්‍යයනය කරන්නෙකු වූවා. ඔහුගේ ප්‍රමුඛ අභිලාෂය වූයේ තමන් නායකයා ලෙස අවිවාදිතව පිළිගන්නා ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමයි. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ක්‍රියාකාරී දේශපාලනය සහ විචක්ෂණශීලීත්වය අහිමිවීම සමාජයට දැඩිව දැනුණු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ ශෝක පණිවුඩයේ දැක්වෙන්නේ. අභාව ප්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කෙන් තරඟ කිරීම සඳහා ජීවන් තොණ්ඩමන් මහතාට නාම යෝජනා බාර දෙන්නයි ලංකා කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියා. ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකයන් විජේරාම නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එම කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයට අනුවයි ජීවන් තොණ්ඩමන් මහතා යෝජනා කර ඇත්තේ. පක්ෂයේ උපසභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා. ලංකා කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන අතර එම සංධානය යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී තිබෙනවා. ජීවන් තොණ්ඩමන් මහතාට අවස්ථාව ලබා දීමේ තීරණය අගය කළ අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ ඉදිරි පියවර ගන්නා බවද සඳහන් කළා. ලංකා සතු සමගින් හෙට සිට නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 90 බැගින් හා අනිකුත් සහල් රජයේ පාලන මිලට ලබා දෙන බව එහි සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ලංකා සතුස ගබඩාවලට නාඩු සහල් මෙට්‍රික් ටොන් 400ක් ලැබිලා තිනවා. මේ ලැබිච්ච නාඩු සහල් අපි කඩිනමින් අපගේ අල්විජාල වලට යවනවා. සහල් අඩුතාවයක් ඔබට පෙනෙන්නට ලැබෙන්නේ නැහැ. හෙට සිට කීරිසම්බා ඇති වෙන්න තිනවා, කැකුළු හාල් ඇති වෙන්න තිනවා. ඒ නිසා කලබල වෙන්න හේතුවක් නැහැ. මේ සහල් වර්ග දිගින් දිගටම අපේ ලංකා සතුස ආයතනයේ අල්විසල් වල ලබා දීමට අපි සූදානම්මින් සිටිනවා. නාඩු සහල් රුපියල් 90ට ලබා දෙනවා. අපිට ලාභයක් නොලැබුණත්, සුළු ලාභයක් ලැබුණත් අපි ඒ පාලන මිල පාරිභෝගිකයට ලබා දෙනවා. කිලෝ 5කට වැඩිය අපි ලබා දෙන්නේ නැහැ. කොමිට් සමග ගම් වතුර සහ ඩායම් වලට මුහුණ දීම මෙයින් ඉදිරි ආපදා කළමනාකරණ උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. මේ අතර දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 200ක්ම වූ වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ සඳහන් කළා. කොරෝනා ඩෙන්ගු සමග ගම් වතුර සහ නායායාම් සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධව කටයුතු සම්පාදනය කළ සියලුම සහන මධ්‍යස්ථානයන් පවත්වන්නේ වෛද්‍ය උපදේශ මත ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයකම අපි නිරෝධන මධ්‍යස්ථානයකුත් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා. නාවික හමුදාවේ බෝට්ටු ස්ථානගත කිරීම, ජීවිත බේරාගැනීමේ කණ්ඩායම් ස්ථානගත කිරීම, ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂම යුද්ධ හමුදාවේ බටපිර සිදිරි ස්ථානගත කිරීම ඒ කටයුතු සිදු කරලා තියෙන රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නායෑමේ අවදානමක් ඇති වෙන්න පුළුවන් මේ වර්ෂාපතනයත් සමගම විශේෂයෙන්ම ගොඩනැගිලි පරීක්ෂණ ආයතන විසින් හඳුනාගත් ප්‍රදේශවල අධි අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ඉතාමත් විමසිලිමත්ව ඉන්න කියලා. විශේෂයෙන්ම ඒ කඳුකර බෑවුම් වල ජීවත් වන ජනතාව තමන්ගේ ගෙවත්තේ ජලවහන් රටාව පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. මධ්‍යම පළාතේ නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කත්, බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කත්, දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කත්, ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයේ යම්කිසි පළාත්වලත් පවුල් 10000ක් පමණ ප්‍රමාණයක් අධි අවදානම් කලාපවල ජීවත් වෙනවා. ඒ අධි අවදානම් කලාපවල ඉන්න ජනතාවට සුරක්ෂිත ස්ථානයේ පදිංචි කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 12.5ක මුදලක් දීලා වර්ග අඩි 650ක නිවසක් ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා. දැනට ගෙවල් 1800ක් පමණ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි කරලා තිනවා. අනිත් දිස්ත්‍රික්කවලත් යම් යම් මට්ටමේ මේ වැඩපිළිවෙල දැනට ක්‍රියාත්මක වීම පවතිනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමු යන පළාත්වලට තවදුරටත් අද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ඉක්ම වූ වැසි ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. දිවයිනේ නිත්‍යදිග කොටසේ වර්ෂාපතනයේ වැඩිවීම අපේක්ෂා කරලා තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වලත් තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල මාතර සමහර ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනක් තියෙනවා. ඊට සුළු ස්ථාන අපිට කියන්න පුළුවන් සමහර කාලට මිලිමීටර් 200 පමණ ඉක්මන අවස්ථාත් තියෙනවා. පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ගාල්ලේ සිට පොතුවිල් දක්වායි, පුත්තලමේ ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යනවා. හැබැයි වර්ෂාව සමගත් මේ තත්ත්වයේ 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙතර අධික වර්ෂාවත් සමග හමාගිය තද සුළඟකින් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ නිවාස 50කට පමණ හානි සිදුව තිබෙනවා. විදුලි රැහන් පද්ධතියටද හානි සිදුව ඇති අතර සහන සැලසීමේ කටයුතු ආරම්භ කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. ඊයේ ඇදහැළුණු අධික වර්ෂාව සමග ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් අරකාබිල හඳපාන්ගොඩ ඇතුළු ප්‍රදේශ රසක ජලගැලීම් ඇති වී තිබෙනවා. පහත් බිම් හා කුඹුරු ඉඩම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් මාර්ගවල ගමනාගමන කටයුතු වලටද බාධා ඇති වී තිබෙනවා. ඇහැලියගොඩ ප්‍රදේශයේද පහත් බිම් රසක් ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඇහැලියගොඩ, නාකන්දල, මීගස්වල, ඇරෑපොළ ආදී ප්‍රදේශ රසක පහත් බිම් ජලයෙන් යට වී තිබුණා. නායම් අවධානමක් ඇති ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසු වන ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ. පීඩාවටපත් පවුල් සඳහා සහන සැලසීමට කටයුතු කරන බව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික ධර්මපාල මහතා පැවසුවා. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1182ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහා සංඝරත්නය විවිධ ආයතන මෙන්ම පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අරමුදලට පරිත්‍යාග ලබා දී ඇති බවයි ජනාධිපති මාත්‍යාංශය නිවේදනය කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම චෙක්පත් බාර දීම සිදු කෙරුණා. විදේශයෙන් සිටින ජනතාවද මෙම අරමුදලට දායක වී තිබෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේද දායක විය හැකි. එසේම #207 අමතා අරමුදලට පරිත්‍යාග සිදු කළ හැකි බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ. දුරගත අංක 076යි 0700යි 700 0112යි 320යි 880 0112යි 354යි 340 සහ 0112යි 424යි 012 ඔස්සේ වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකියි. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට අවුරුදු 50ක් සම්පූර්ණ වීමට සමගාමී ලෙසයි. ඒ වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුභාශිංසන මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා වෙත ගෙන ආවා. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් පළමුවරට මීට වසර 6කට ඉහතදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල වශයෙන් මුණගැසුණු ආකාරය සිහිපත් කළා. ඒ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ තමන් සිදු කළ රාජ්‍ය සංචාරයද අග්‍රාමාත්‍යවරයා සතුටින් සිහිපත් කළා. ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දිය රජය අපේක්ෂාවෙන් පසුවන බවයි බග්ලේ මහතා පැවසුවේ. COVID-19 වසංගතයෙන් සිදුවී ඇති බලපෑම හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඉන්දියාවේ ඇති කැමැත්ත මහ කොමසාරිස්වරයා යලි අවධාරණය කර සිටියා. පශ්චාත් කොරෝනා යුගයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන්ද සහයෝගය ලබා දෙන බවයි ඒ මහතා කියා සිටියේ. දෙරට අතර ඉදිරියේදී ඇති කර ගන්නා සම්බන්ධතාවයේදී ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය, ආයෝජන ඇතුළු ප්‍රමුඛතා ක්ෂේත්‍ර රසක් හඳුනාගෙන ඇති බවද බග්ලේ මහතා පැවසුවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති බෞද්ධ උරුමය පිළිබඳ සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කර ගැනීමට එම උරුමය උපකාරී වන බවද පෙන්වා දුන්නා. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන්ද ඉන්දිය මහ කොමසාරිස්වරයා සිය කනගාටුව පළ කර සිටියා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්වමින් පවතිනවා. අද දිනේදී කාර්යාල දුම්රිය 29ක් හා නගරාන්තර දුම්රිය 2ක් ධාවනයට එක් කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. අද දින කාර්යාල දුම්රිය 29කුත් නගරාන්තර සේවා දුම්රිය 2කුත් ධාවනය කිරීමට කටයුතු කරනු ලැබුවා. මගීන් 14711ක් ප්‍රවාහනය කිරීම සිදු කළා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියන් ප්‍රමාදයට ලක් වුණා. පැවති යහපත් කාලගුණය හේතුවෙන් ගස් කඩා වැටීම නිසා හෙට දින නුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට නුවර දක්වා නව දුම්රියක් ආරම්භ කරනවා. අනන්‍යතාවය සාහිතික කර ලියාපදිංචි වීමෙන් අමතරව අදාළ දුම්රිය භාවිතා කරන ලෙස මහා ජනතාවගේ ඉල්ලා සිටිනවා. අද දින අප වැඩිපුර දුම්රිය 2ක් ධාවනයට එක් කරගෙන ලැබුවා. එකක් ගාල්ලේ සිටත් එකක් පොල්ගහවල සිටත්. එබැවින් මේ දුම්රිය ප්‍රමාණය දැනට පවතින ඉල්ලුම අනුව ප්‍රමාණවත්. මෙතර අධිවේගී මාර්ග හරහා පැමිණීමට තිබූ අපහසුතා මගහරවමින් සුපුරුදු පරිදි බස් රථ ධාවනය ආරම්භ කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා. අද දිනේ ඉඳලා කඩවත සහ අනෙකුත් ස්ථාන කරා අධිවේගී මාර්ගෝස්තේ ධාවන කටයුතු ආරම්භ කරන අසංගතයේ පැමිණීමට පෙර බස් වලින් ආපු සම්පූර්ණ ප්‍රමාණයක් ගත්තාම ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් කොළඹට ගමන් කරන්නට සිදු වෙනවා. සීට් ගණනට මගී ප්‍රවාහන කටයුතු සලසන්න යාමේදී සියලුම අංශවලට පෞද්ගලික සහ රජයේ මගී ප්‍රවාහන අංශවලට දැවැන්ත ගැටලුවකට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒක නිසා අනවශ්‍ය ගමන් පාලනය කිරීමට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි පිරිසක් ඊයේ දිනේ කලහකාරී ලෙස හැසිරීම හා ඉන් උද්ගත වූ තත්ත්වය පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වෙත දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද ප්‍රවාහන සේවා හා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවැත්ුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.